අපි හිතුුවොත් එහෙම රිනාත්මකව ඒ අවස්ථාවේද අපිට පේනවා කෝම ඇද දේවල්ද. අපිට තියෙන ප්‍රශ්නය මේ ව්‍යස්ථාවක් දසම්සේ හැත්තාට හදනකොට ඒවකට තිබුණු පල්සරය සහ එවකට තිබුණු බලය අරගෙන තමයි ජයා ජයවදන ජනාධිපත්තුමා ඒ.ජ. විල්සන් සමග එකතු වෙලා ප්‍රන්සේ තිබෙන ඒ ව්‍යස්ථාව සලකා බල්ල අධ්‍යනය කරලා අප ර ඒ ව්‍යස්ථාව හඳුරනාද. එකට තිබුණු පිළිගැනීම තමයි අපේ ජනාධිපති බරයක් අපේ රට පානයර යුතුයිකේ. වි ජාප ක ජනාධිපති තුම වැරදික වගේ ජනාධිපති කරය නමට හිතිය එක්ද සම්සේ ඇත්තකේ ජන රජ ව්‍යස්ථාවේ ඒක තුළ සිටිදල නාමිකවත් හිටිය පුද්ගලයාට වඩා චන්දයෙන් පත් වෙන. විධායක ජනාධිපතිවරේ අපේ රට සිදිය යුතුයි එක. තින් මෙතන දෙන් තියෙනවා ඒ ඒ තත්ත්වේ උඩ හැත්තාට ව්‍යස්ථාව එහෙම සම්මත කරගෙන අපි එලිය ඉන්නම් ගුඩා කතා කලා.තාට අෞදු හතරි සතරක්තිනෑ. මේ ඇවිල්ල තියෙනවා මේ හතරි සතර තුළම. ඊට පස්සුව අපි දකිනවා සමහර අවස්ථාවල් තියනවා සෝදනෙන ගොඩක් කියවනාට එක බහුතරේ තියන්නේ මේ පුද්ගලික ප්‍රශ්න. මේ ලඟදිී මෑතක තියනෙ ගත්වොතේම මෙතු බල කිව්වාගේ දහට ගෙනාවේ තමන්ගේ බල අධිකාරය දිකරම තියාගන තමන්ට ආසයි ජනධිපතිවරේ ැටිය දිගට ඉන් දෝනවට ඒ ගෙනනාව මෙතු කිවවාගේ හදිසි මන ක්ක තුම පිගන්න පොදුව රට නාන්ගතේ වෙන හඳද පවිවස්වාවන ඒ සංසෝදන යවනේ පොද්ුවේ හදපු හැත්තාට ව්‍යස්ථාව ඒම තියාගන. අපිට ක්‍රමානුකෝලව ඒක වෙනස්කිරීමට අලුත්ව්‍යස්ථාවක් ගේ නඒක ගැන අපි කතා කර කර. දහක ජනාධිපති බලය තියාගැනම අපි කතයුතු කරපු ආකාරන මේ තීරීමගත්ත දත්තේ. කොට දහ නමය ගෙනාවේ ඊට පස්සේ ඒගොල්ලොත් දහනමේ යම් වැදගත් කොටස්තිනමේතුමක්ගේ ද හතේ තිබපුච්ච දෙක තමයි මේ ව්‍යස්ථාදායක සභාව. ටේ ඒක තමයි ඔය දහනමටත් අරගනෑමිල්ල. එතදිී මොකද කළේ තව පුද්ගලයකුට එන්ඩ තියන එක යම මේ අර කිවවාගේ දුත්තපුරසි භාවය සම්බන්ධව ගෙනාව. ඒ බොහම හොඳදයි නමුත් ඒඒ පර්මාත්‍යය අර පසුපසින් එන්න ඉන්න කෙනෙකුට මේ පුද්ගලික ප්‍රශ්නය තට බයස වෙනස් කලා ජනාධිපතිවරයාගේ පුතායි කියලා බයස වෙනස් කලා ඒ අට එඩ බැල්ිතත්ව ඇතිේ. මේවාගේ ක්‍රම අපි පුද්ගලික ප්‍රශ්නමතියට අරගනැවිට තමයි මේ ඔක්කෝම අච්චාරුතත්යකර පත්තු. ඒේකට විස්ස ගෙනාව යිට පස්සේ තමන්ට සියරුම බලතරල් ලබාගැනීම සහ හකට. කට අපට වැරද්දක් කියන්න බැරි විස්ස ගැන මෙ මේ තත්වයවඩ අපේ රටේ ව්‍යස්ථාවේ දහනම ලක්ෂයක් ජනතාව මෙච්චරමය හොඳයි කියන විසිය එක වි්‍යස්ථාව තියෙද් දහනම් ව්‍යස්ථාව පාසවෙලා තම්මත වෙලා තියෙද්ද එතන්ට දන මිනිස්සු එකතු වෙලා චන්දදීලා ජනාධිපති කරය කඔබත් කරන. හටනම ලක්වසන් වවිනා. හටනම ලක්ෂයක් පත්කරගත්තු ජනාධිපතිවරේ පත්කරගත්තර පස්සේ යාගේ තටු කපන්න කියනවා බලහිඳින්න කියවා. ඒව මහිතන ප්‍රායෝගයෝ කර යුතුදයහ නෙමි. මීට වඩා ක්‍රමානකූලව අපේ රටට මේ හතරි අතර කර පස්සේ මංහිතාන්නේ. අපට ජනාධිපතිවරයේ කවශ්‍යද. ඒක විදායක ජනාධිපතිවරයේ කූම වශේෙන්ද. එමනැත්තන් පාලිමේන්තු රොක්කොම් බල්තල්ද අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිකවරේ කැටියට බල්ලසියල්ලම ලබාගන්නවාද. මික සාකච්ඡා කර කරීතුද. මේක නිකක් ආවට ගියට පැස්සර දාල කරන්න පුළන්දයක් නමේ නිසා අපි මේක දීර්ගෝසාකච්ාලයතු මේ විශසදවනි ව්‍යස්ථාව සංසෝධනය ගැනල්ලතිය එන්නේ සියලු රෝගත තුරාන් කරන්න නෙමේ කියනෙ අපි මතක තියාගන්න නොට මේ වෙලාවෙේද අපට අවශ්‍ය කල තිබබේ මේ ව්‍යස්ථාදායක සභහාවක් ගැන කොමල කතා කරපු නිසා ඒක දීර යනො.ඒවගේ මබුතු බැහවෝගේ දුද්ත පුරවැසි භාවයි වත් කලති නො. එගේ විශ්‍ය තිබබේ ඒ. සේෂ්්‍රාධිකරන්නේ වැඩිකරපු අභ්‍යාචා ල ඒව සියල්ලම එහෙම ම තියෙන්න්න කතකුතු කලට ඇති මේදනිස මේ දෙෙස අපි දියන් ධනාත්පකව බල්ල ඉදිරිට සාච්චා කලේතය කරෙනමක්.